විපක්ෂය ගැන අපි කතා කරන්නේ විපක්ෂය හැම වෙලාවෙම බලන්නේ මොන ක්‍රමෙන් හරි වේවා අපේ ඉතිහාසයේදලා අපි දේශපාලනයේ දැක්ක මොන ක්‍රමෙන් හෝ වේවා ආණ්ඩු බලය ලබා ගැනීම තමයි ඒ අයගේ උපක්‍රමේ සහ බලාපොරොත්තු. ඒ වැඩපිළිවෙල යන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. විපක්ෂයේ රාජකාරිය ඒක යන්නේ. හැබැයි මේ රටේ තත්ත්වය තේරුම් අරන් යනවා නම් හොඳයි කියන යෝජනාවත් අපි කරනවා. ඒ වගේම අපි ආණ්ඩුව ඇතුලේ ඉන්නේ ජේෂ්ඨ දේශපාලන නායකයින් අපි බොහොම පැහැදිලිව ඉල්ලනවා අටතරමේ මේ අවුරුද්දවත් කටවහගෙන හිටියනම් හොඳයි කියලා. ගිය අවුරුද්ද අවසානයේදී මේ අවුරුද්ද ආරම්භයේදී අතිගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා මේ වසරේ රටේ ජනතාව වෙනුවෙන් ජනතා අභිලාෂයන් වෙනුවෙන් මට බොහොම දැඩි තීන්දුව ගැනීමට සිදුවේ. ඒ නිසා ඒ දැඩි තීන්දුව හමුවේ යම් යම් පුද්ගලින් අසීරුතාවයට පත් වෙන්න සිදුවේ. ඒ නිසා මට සහයෝගය ලබා දෙන්න නායක ස්වාමින් වහන්සේලා ඉදිරියේදී පොරොන්දු වුණා. මම මේ රටේ 69 ලක්ෂයක් ජනතාවගේ සහ සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරනවා කියලා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ අපේ ආණ්ඩුව නියෝජනය කරන ජේෂ්ඨ අපි බොහොම අපේ සිල්ලර මන්ත්‍රීවරු පසුපෙළ මන්ත්‍රීවරු ඊට වඩා දේශපාලන අධ්‍යක්ෂීම් තියෙන ජේෂ්ඨ ඇමතිවරු ඉන්න පක්ෂ නායකයෝ ඉන්න අපි එයාගෙන් බොහොම පැහැදිලිව අධ්‍යක්ෂක එකතු කරලා ඉල්ලන්නේ ආණ්ඩුව ඇතුලේ තියෙන ප්‍රශ්න කණ්ඩායම් රැස්වීමේදී කරුණාකරලා කතා කරන්න කැබිනට් එකේදී කතා කරන්න. කතා කරලා ඇතුලේ ප්‍රශ්න නිවැරදි කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊයේ බොහොම වැරදි කතාවක් කරේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමනි. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා ඊයේ බොහොම පැහැදිලිව කියන නැවත වෙනත් විකල්ප බලවේගයක් හදන්න එතුමාගේ උත්සාහය තියෙනවා. ඒකට නායකත්වය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙනවා කියලා. ඇයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමනි මේ වගේ නැවත දුෂ්ට පාපතර මේ වගේ අසිෂ්ට ක්‍රියාවකට ඔබතුමාගේ නැවතත් හිත යොමු වෙලා තියෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා වගේ අපේ තාත්තල වගේ දේශපාලන නායකයෝ ඔබතුමාලගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒව නෙමෙයි. ගිය පාර 2015 මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් කරේ ওই ටිකමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයොත් එක්ක රාත්‍රියේ කතා කරලා ආප්ප කාලා ඊට පහුවෙන්ද කඩාගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාලා අනාථ කරලා ගිහිල්ලා යහපාලන ආණ්ඩුවක් හදන්න ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රධාන එවකට හිටපු දේශපාලන නායකයෝද නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කරේ. ඒ විනාශ කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගිහිල්ලා යහපාලනේ හදනවා. මෛත්‍රීපාල මහත්තයා එදා ඒ ගත්ත තීරණ නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයෝ බලන්න රටට අත්වෙච්ච දේවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ වෙනවා. මහා බැංකුව මහා දවාලේ මංකොල්ල කනවා මෛත්‍රීපාල මහත්තයා රට වෙනුවෙන් ගත්ත බොහොම බුද්ධිමත් තීරණේ නිසා. පාස්කු ප්‍රහාරය ඇවිල්ලා ජාතික ආරක්ෂාව බල්ලට වැටෙනවා. නැවත රත්තරන් දරුකඩව ටික බේරගන්න පාසල මුර කරන්න අම්මට තාත්තට තුවක්කු නැ පොලු කෑල්ල අරගෙන පාසල ඉස්සරහට යන්න වෙනවා. තමන්ගේ දරුවා පාසලට යවලා ඈත ඉඳගෙන අම්මට බලාගෙන ඉන්න වෙනවා. බෝම්බේ පුපුරලා තමන්ගේ දරුවගේ මලකඳ දකින්න වේද කැලේ ටික දකින්න වේද කියලා පපුවේ වේදනාව තුරුළු කරගෙන රත්තරන් අම්මලා තාත්තලට ඈත ඉඳලා බලාගෙන ඉන්න පුළුවන් යුගයේ තුමාට නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවනේ මෛත්‍රීපාල මහත්තයෝ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආප්ප කාලා විකල්පයක් හදන්න ගිහිල්ලා. ඔබතුමා එදා ඒ ගත්ත බුද්ධිමත් තීරණේ නිසා සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙනවා. ඒ බෝම්බ ප්‍රහාරයත් එක්ක ඒ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරයත් එක්ක ඩොලර් ගලාගෙන එන එක නතර වෙලා වර්තමාන ඩොලර් අර්බුදයේ ආරම්භකයා වීමේ සම්මානීය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක දිනා ගන්නවා. ටොප් 10 හොරගන් ටික හරහා මෙරටේ මහා විශාල හොරගන් ටිකක් ගලාගෙන එනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ එදා ආප්ප කාලා මහකෙදර විනාශ කරලා ගිහිල්ලා හදපු සන්ධානය වගේ සන්ධානයක් ගැන ඔබතුමා නැවතත් කතා කරන්න කියලා පසුපෙළේ ඉන්න පුංචි මන්ත්‍රීවරු විදිහට අපි ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි ඔබතුමා කියනවා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා අස්කරුපියක වැරදි කියලා. ඇයි ඔබතුමාට අමතක වුණාද 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එකතු වෙලා හදපු නාම යෝජනා පත්‍රේ? ඒ නාම යෝජනා පත්‍රේ හදලා ජාතික ලයිස්තු මන්ත්‍රීවරු ඉවත් කරලා නැවත පරාජිත මන්ත්‍රීවරු ජාතික ලයිස්තුවට දාගැනීමේ ඔබතුමාගේ කූටුපක්‍රමේ වෙලාවේ සුසිල් ප්‍රේමජයන්ත සන්ධානයේ මාලේගම්වරයා විශ්සෙල්ලම අයින් කරේ කවුද? අසෝබන විදිහට අයින් කරේ කවුද? මෛත්‍රීපාල සිරිසේන ආදරණීය හිටපු ජනාධිපතිතුමනි ඔබතුමානේ ඉවත් කරේ. ඒ වගේම තමයි ඔබතුමාගේ විධායක බලය පාවිච්චි කරලා විධායක ජනාධිපතිවරු වුණාම තමන්ගේ රටට යම් කිසි ගැටලුවක් ඇති වෙනවා නම් පක්ෂයට යම් කිසි ගැටලුවක් ඇති වෙනවා නම් ඒකට තමයි බලතල දීලා තියෙන්නේ. ඒ බලතල යම් යම් අවස්ථාවල එය පාවිච්චි කරනවා. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා අමුවමුවේ ඒ බලතල පාවිච්චි කළා අගමැතිතුමා ප්‍රධාන කැබිනට් එකම එතුමාගේ ආණ්ඩුව වෙලාවේ ඉවත් කරලා දැම්මනේ. එතුමාට ඒ අතීතයේ හරි ඉක්මනට අමතක වෙන එක ගැන අපිට පුංචි කම්පනයක් තියෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බොහොම ආදරයෙන් ආරාධනා කරන ඔබතුමාගේ තියෙන දැක්මක් තියෙනවා නම් ඔබතුමාගේ විචක්ෂණශීලී දේශපාලන ඥානයක් තියෙනවා නම් ඔබතුමා ඇත්තටම රටට ආදරය කරනවා නම්
ඔබතුමා ජනාධිපති ධූරයකුත් හෙබෙව්වනේ මෛත්‍රීපාල මහත්තයෝ ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙලට අවවාද අනුශාසනා දෙන්න ඔබතුමා කීනේවා අපි අහන්නේ නැහැ කියලා කොයි වෙලාවකවත් කියලා නැහැ.